මෙන්න බලන්න බිම්මල් සොසේජස්. ගම පුරා බිම්මල් වගා කරන අයගේ බිම්මල් ටික මේ අය සොසේජස් බවට පත් කරනවා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ මගින් මෙහෙවන වැඩසටහන් වලදී බිම්මල් ආශ්‍රිතව අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස බිම්මල් සොසේජස් නිෂ්පාදනය කරන ආකාරය මම හැදෑරුවා. ඉතින් මට හිතුණා අපේ ගෙදරදිත් මේ පිළිබඳව හදලා බලන්න ඕනි කියලා. ඉතින් මගේ බිරිඳගේ සහයෝගය මත මෙය නිෂ්පාදනය කළ බැලුවා. ඉතින් එය ඉතා රසවත් ආහාරයක් වුණා. අපේ පවුලේ අතරත් විශේෂයෙන් මගේ පුතා අතරත් ඉතා ජනප්‍රිය ආහාරයක් බවට මේපත් වුණා. මම හිතුවා උදේ ඉඳන් රෑ වෙනකම් වස කන අපේ රටේ ජනතාව වෙනුවෙන් නිර්මාංශ වස විසෙන් තොර ආහාරයක් ලබා දෙන්න තිබුණා නම් හොඳයි කියලා. ඒ අනුව කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයෙන් මගින් පවත්වපු විවසාය 2019 එක්සිබිෂන් එකට ඉදිරිපත් වෙන්න මට හැකියාව ලැබුණා. එමගින් මෙම ව්‍යාපාරය ආරම්භ කිරීමටත් හැකියාව ලැබුණා. ඒ පිළිබඳව යසස් වීරරත්න මහත්තයාට මගේ ස්තුතිය පුද කරන්න ඕන. ඉතින් ඒක මට ලොකු අභියෝගයක් වුණා. මට මේ ව්‍යාපාරය පටන් ගන්න යන්ත්‍ර සූත්‍ර ඇසුරුමක් හදා ගන්න මට හැකියාව තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී තිවංක තරිඳු මහත්තයා මට උදව් කරා. ඉතින් අපි ප්‍රදර්ශනයට ඉදිරිපත් වුණාට පස්සේ හොඳ පාරිභෝගිකයන්ගෙන් හොඳ ප්‍රතිචාර මට ලැබුණා. නිර්මාංශ ආහාරයක් වස විසෙන් තොර රසකාරක කෘතිම දේවල් වලින් නැති නිෂ්පාදනයක් බැවින් ලොකු කුඩා කාතරත් මෙය ජනප්‍රිය වුණා. ඉන්පස්සේ මම ව්‍යාපාර කටයුතු පටන් අරගෙන යද්දී මට කෘෂිකර්ම අමාත්‍යාංශෙනුත් ගොඩක් සහයෝගය ලැබුණා. අවශ්‍ය කරන මූලික උපකරණ ටික වැඩේට ගැළපෙන අයුරින් මේ අය ළඟ තියෙනවා. බලන්න වෙළඳපොළ තුල තරංකාරී දේශ අලවියට සූදානම් වන ආකාරය හොඳ නව නිපයුමක්. දැනට යන අතර මම අලෙවි නියෝජිතයින් හරහා තමා නිෂ්පාදන බෙදා හැරීම සිදු කරන්නේ. ඊට අමතරව මෙම නිෂ්පාදනයේට මූලික වෙන්නේ අමුද්‍රව්‍ය හැටියට භාවිත වෙන්නේ බිම්මල්. ධාන්‍ය පිටි 3-5 සහ කුළු බඩු වර්ග පමණයි භාවිත වෙන්නේ. කෘතිම රසකාරක වර්ණක මස් මාංශ වලින් තොර නිර්මාංශ ආහාරයක් හැටියට තමයි මේ සකසලා තියෙන්නේ. දැනට මම බිම්මල් වගාකරුවන් පිරිසක් ඇති කරගෙන ඔවුන්ගෙන් බිම්මල් මිලදීගෙන තමයි මේ නිෂ්පාදන කටයුතු කරන්නේ. ඉතින් ඔවුන්ටත් ශක්තියක් වෙමින් ඔවුන්ගේ ආර්ථිකය නගා සිටුවීමෙන් තමයි මේ වැඩසටහන කරගෙන යන්නේ.